දාන සීල භාවනාදී කවරෝ පිංකම කිරීමේදී ඒ පිංකම දි හේතුක ත්‍රි හේතුක කියන මේ දෙකෙන් එකකට වැටෙනවා ඒක අපි දැනගෙන හිටියොත් ඉතාම වැදගත් මොකද කාරණේ කවුරු නමුත් පිංකමක් කරන්නේ උසස් ප්‍රතිඵල නෙලා ගැනීම පිණිසයි අපි හිතමු දානයක් දෙනවා කියලා දුගී මගී අසරණයෙකුට හරි සිල්වත් ගුණවත් මහා සංඝනට හරි දානයක් දෙනවා ඒ දානේ දීමේදී දන් දෙන තැනැත්තාගේ සිත අවස්ථා තුනක් තියෙනවා පූර්ව මුංචන අපර කියලා පූර්ව කියලා කියන්නේ දානේ දෙන්න මුලින් පහළ වෙන සිටිවිලි මුංචන කියන්නේ පිළිගන්නන වේලාව අපර කියන්නේ ඊට පසුව පූර්ව මුංචන අපර කියන අවස්ථා තුනේදී ඔහුගේ සිතේ කිසියම් අපිරිසුදුතාවක් නැතිව ඥාන සම්ප්‍රයුක්තව පැවතුනා නම් එයි මඳ අවස්ථාවට කියනවා ත්‍රි හේතුක උත්කෘෂ්ට කුසලයක් කියලා මඳ අවස්ථාවට මුංචන අවස්ථාව දැන් යම්කිසි විදියකින් මුල් අවස්ථාවේදී යම්කිසි කාරණයකට හිත අපිරිසිදු වුණා එහෙමනම් එතන ත්‍රි හේතුක වෙන්නේ නැහැ ඒකෝ අවසානයේදී දානේ දීලා අවසානයේදී හිත අපිරිසිදු වුණා ඒ කියන්නේ අපි හිතමු දැන් මම මෙච්චර හිතුවා මේ ස්වාමීන් වහන්සේලා දහනමක් වැඩියි කියලා වැඩි දෙනවයිනේ අනේ හිත නරක් වුණා ඒ කියන්නේ පූර්ව චේතනාව ඊට පස්සේ හිත හදාගෙන දාන දෙනවා දාන දෙවෙනකොට බොහොම පිරිසිදු හිතින් ඥාන සම්ප්‍රයුක්තව දුන්නා අනිසංස දක්නා නුවණින් අප්‍රචේතනාවත් ඒ වගේ පිරිසිදුව තිබුණා නමුත් මුල් අවස්ථාවේ හිත පිරිසිදු වෙච්ච නිසා අර මැද අවස්ථාවල් අග අවස්ථාවල් වලදී උසසිත කුම දි හේතුක වෙනවා ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ ඊළඟට යංකසෙ දෙකේ මුල් අවස්ථාවත් බොහෝම පිරිසිදුයි හිත දාන දෙන වෙලාවෙත් හොඳට පිරිසිදුයි ඥාන සම්ප්‍රයුක්තයි දාන දීලා අවසානයේදී තා පිරිසිදු වුණා ඒ කියන්නේ වැඩ කරපු ඇත්තන්ගේ වරදක් ගැන හරි අසංඝයාගේ අසංවරයක් ගැන හරි මොනවා හරි ඒකට අඩුපාඩුවක් ඇති වුණා හිතේ එතකොට ඔහුගේ කුසාසිත ද්වේතුක වෙනවා. මේ අවස්ථා තුනේම ඥාන සම්ප්‍රයුක්තව හිත වෙනස් කරගන්නේ නැතුව මොනම දෙයකටවත් හිත තලා ගන්න නැතුව දානේ දෙන්න සමර්ථ වුණා නම් මුලක් මැදත් අගක් කියන අවස්ථා තුනම ඥාන සම්ප්‍රයුක්ත වීම නිසා මැද අවස්ථාව ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් කියලා හඳුන්වනවා. එක අවස්ථාවක මුලින් හෝ අගින් හෝ හිත අපිරිසිදු වුණා නම් මැද අවස්ථාව ත්‍රි හේතුක වුණාට ඒකට කියනවා ත්‍රි හේතුක ඕමක කියලා. ඒකින් ලැබෙන්නේ ද්වි හේතුක විපාක. ඊළඟට තුන් අවස්ථාවම ඥාන සම්ප්‍රයුක්තව පැවතුණා නම් හිත ඒකට කියනවා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කියලා. මෙන්න මේකයි ඔය සිතේ අවස්ථා දෙක. කුසලයක් කිරීමේදී ත්‍රි හේතුක ද්වි හේතුක කියන අවස්ථා දෙක බෙදෙන්නේ මේ විදිහටයි. එතකොට අවස්ථා තුනේදීම ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් සිද්ධ කළා නම් ත්‍රි හේතුක උත්කෘෂ්ටයි. එවැනි කුසලයකින් මනුලෝ පටිසන්ධි ගත්තොත් ඒ තැනැත්තාගේ පටිසන්ධිය ත්‍රි හේතුක ප්‍රතිසන්ධියක් නමින් හැඳින්වෙනවා. ත්‍රි හේතුක ප්‍රතිසන්ධි ඥානෙ ලබාගත් තැනැත්තාගේ සිත බොහොම ඥාන සම්ප්‍රයුක්ත සිතක් වෙනවා භවංග සිතේලිය. එනිසා ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්න සමර්ථ වෙනවා. ධර්ම දේශනාව කිරීමේදී ධර්මයක් මේ අවබෝධ කර ගැනීමේදී ගැඹුරෙන් උනත් එතුමාට අවබෝධ කරගන්න පුළුවන්. දැන් අපි සඳහන් කරනවා නම් සරියුත් මහ රහතන් වහන්සේ පරිබ්‍රාජකයෙක් හැටියට ඇවිදගෙන ගියානේ මුළු දඹදිව තුළ පසව දෙවනුව ඇවිදගෙන යනකොට සම්මුඛ වුණ අස්සජී මහ රහතන් වහන්සේ. උන්වහන්සේ පසුපස ගිහිල්ලා දන්වන්දල අවසානයේදී ඩොම ගෞරවයෙන් වැඳලා හව ස්වාමීන් වහන්සේගේ මේ අය ගුරුවරයා කවුද ස්වාමීන් වහන්සේ කාගේ ධර්මයේද පිළිගන්නේ කියලා ඉතින් ඒ තොරතුරු විමසලා එයා හිටියා ඒ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරන දේශනාවෙන් ටිකක් මට අහන්න පුළුවන්ද කියලා. අසජි මහරහතන් වහන්සේ කියා හිටියා මම ළඟදි මහණ වෙච්ච කෙනෙක් මම ගැඹුරට ධර්මයේ දන්නේ නැහැ. අනේ ස්වාමීනි ගොඩක් මන කියන්න අවශ්‍ය නැහැ. බොහෝම සුළුවෙන් මට කියන්නේ එක මන් තේරුම් ගන්නම්. ප්‍රසිද්ධ අස්සජී මහරහතන් වහන්සේ පරිසම්විදාලාභී උත්මයෙක් නිසා උන්වහන්සේට පුළුවන් වුණා මුළු බුද්ධ ධර්මයේ සම්පින්දනය කළා
බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුන්වන්න පුළුවන් වුණා ඒක ගාථාවකින්. ගාථාවේ පද දෙකක් කියවෙනකොට අස්සජී කියන මේ රහතන් වහන්සේගේ ගාථාවේ කෙළවර වෙන්නේ ඉස්සර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සෝවාන් වුණා. ඒක සිය දහස් ගාණෙන් තමන් ගැඹුරට යතුවා. ඒ වාගේ මේ ගැඹුරු ධර්මයක් වුණත් ඇහෙන කොටම ආબોධ කරගන්න තරම් මොන පිරිසිදුයි ත්‍රිහේතුක උත්පත්තිය ලබා ගැනීම. ඒ නිසා ත්‍රිහේතුක කුසල් සිදු කර ගැනීම වැදගත්. යම් කිසි විදියකින් ඒ කුසලයේ ත්‍රිහේතුක වුණා නම් එච්චර මාංශීකරෝ පින්කම වුණත් විපාක ලැබෙන්නේ ත්‍රිහේතුකයි. ත්‍රිහේතුක කියන එකේ තේරුම ඥාන සම්ප්‍රයුක්ත නැහැ. අලෝභ අදෝසකින් හේතු දෙකෙන් යුක්තයි. ත්‍රිහේතුක කියන එකේ තේරුම අලෝභ අදෝස අමෝහ කියන හේතු තුනම තියෙනවා. අමෝහ කියන්නේ ප්‍රඥාවනි. එතකොට ඒකෙත් මහත්මයා තියෙනවා තවත් බෙදීමක්. දැන් සමහර කෙනෙක් ඉන්නවා ඔහුගේ සිතේ අලෝභය දුර්වලයි අදෝසය බොහොම බල සම්පන්නයි අමෝහය කියන ප්‍රඥාව බල සම්පන්නයි. එතකොට ඔහු මනුලෝ උපන්නාම ඔහු ලෝභ සාගතයි. ප්‍රේතකයි නම ලෝභ සාගතයි. දැන් සමහර කෙනෙක් ඉන්නවා පිංගම කරනකොට ඔහුගේ සිතේ පාලවන කුසල සිත අලෝභයෙන් යුක්තයි අදෝසය දුර්වලයි. කියන්නේ මෛත්‍රිය දුර්වලයි. ප්‍රඥාව හොඳට තියෙනවා. එතකොට ඔහු මනුලෝ උපන්නාම ත්‍රිහේතුක වුණ ඔහුගේ ගතිගුණ දේශ සාගතයි. ඔය චරිත බෙදෙන හැටි දේශ සාගතයි. ඒ නිසා ඔය දෙක සමසමව තියාගනිය බොහොම අමාරු දෙයක්. කිසිම ලෝභයක් නැහැ, කිසිම ද්වේෂයක් නැහැ. ඒවා සමසමව තියාගන්නවා නම් ඔව මනුලෝ උපන්නාම ත්‍රිහේතුක පුජ්ජලෙක් නම් බොහොම වාසනාවන්ත සිතක් තියෙන කෙනෙක්. තරහා යන්නේ නැහැ, කිසි දෙයකට ආසක් නැහැ. අන්න ඒ ගති වැදගත් වෙනවා. ඒ නිසා මේ ද්වේෂතුක අහේතුක කියන මේ දෙකිනුත් තව තියෙනවා වැදගත් කාරණයක්. දැන් යම්කිසි කෙනෙකු කුසලයේ මුලිනුත් ද්වේෂතුකයි, මැදිනුත් ද්වේෂතුකයි, අගිනුත් ද්වේෂතුකයි නම් ඒකට කියනවා ද්වේෂතුක උත්‍ෘෂ්ඨ කියලා. මැද අවස්ථාව ඒ ද්වේෂතුක තියෙන නිසා ද්වේෂතුක උත්‍ෘෂ්ඨයි. ඉතින් ඒකෙන් ද්වේෂතුක උත්පත්ති දෙනවා. යම්කිසි විදියකින් මුල අවස්ථාවේදී හෝ අග අවස්ථාවේදී හෝ හිත අපිරිසිදු වුණා නම් නීවරණයක් ඇවිල්ලා. මැද අවස්ථාව ද්වේෂතුක වුණත් ඒකට කියනවා ද්වේෂතුක ඕමකයි කියලා. ද්වේෂතුක ඕමක කියන කුසලෙන් උපදින්න සිද්ධ වුණොත් ඔය පුද්ගලයා අහේතුකයි. අහේතුක කියන්නේ අලෝභ දෝසම එකක්වත් ඔහුගේ හිතේ කුසල විපාකීතේ නැහැ. එනිසා අන්ද ගොළු මිහිලි උම්මත්තක මන්ද බුද්ධික වැනි අවාසනාවන්ත වෙනවා. ඒකට කියන අහේතුක උත්පත්තිය කියලා. මනුස්ස ලෝකයේ උත්පත්ති ක්‍රම තුනක් තියෙනවා. ඒ කියන්නේ ත්‍රිහේතුක උත්පත්තිය, ද්විහේතුක උත්පත්තිය, අහේතුක උත්පත්තිය. අහේතුක උත්පත්තිය බොහෝම අවාසනාවන්තයි. ද්විහේතුක උත්පත්තිය ගැඹුරු නෝනක් නැහැ. ත්‍රිහේතුක උත්පත්තිය බොහොම ගැඹුරු ඥාන සම්ප්‍රයුක්ත උත්පත්තිය. එනිසා කුසල් කිරීමේදී ওই අවස්ථා තුනේ මුලැමැද අග කියන අවස්ථා තුනේම ඥාන සම්ප්‍රයුක්ත වීමට සිහිය පිහිටුවා ගැනීම අවශ්‍යයි. ඥාන සම්ප්‍රයුක්ත වීමට හොඳට සිහිය පිහිටුවාගෙන යෙදෙන්නට ඕනේ. මෙන්න මේක නිසා බෞද්ධයන් වශයෙන් අපි මේවා තේරුම් අරගෙන හැකිතාක් ත්‍රිහේතුක කුසල් වැඩෙන හැටියට අපි සෑම කුසලයක්ම පිරිසිදු කර ගැනීමට මේ සතිමන්ත වෙන්නට ඕනේ. ඉතින් දැන් මෙතකින් අපි මේ ධර්ම සාකච්ඡාව නිම කරමු. අත වශයෙන් මේ ධර්ම සාකච්ඡා කිරීමේදී අපේ සිත් තුළ පහළ වෙන්නේ ඒ වගේ ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත්. ඒ කුසල් සිත් තුළ ප්‍රතිඵල වශයෙන් අපට ත්‍රිහේතුක ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි හැකිතාක් දුරට ඉදිරියට මේ අනුව කරන්නා වූ සෑම කුසලයක්ම ත්‍රිහේතුක කුසලයක් බවට පමුණුවා ගැනීම සඳහා ඥාන සම්ප්‍රයුක්ත වීමට සතිමන්ත වීමට අපි අධිෂ්ඨාන තබා ගනිමු. සීලය, සමාධිය, ප්‍රඥා වැඩෙනසේ ආගමික පිළිවෙත් තුළ යෙදෙමු. ඒ හේතුවෙන් අපට
බුදුරජාන් වහන්සේගේ සරණ පිහිට ඇතුව අපේ නිවන් මඟ ආලෝකමත් කර ගැනීමට රත්නත්‍රය ආශිර්වාදෙම පිහිට වේවා।